ඔලිවල් එක්සෑම් එකත් ළඟ ළඟම එනව නේද? ඒත් පොතක් අරන් පාඩම් කරන්න කම්මැලිද? එහෙනම් දැන්ම StudyMaster Practice MCQs app එක install කරගෙන game එකක් play කරනවා වගේ හැම පාඩමකටම අදාළ MCQ ප්‍රශ්න ටික කරන්න පටන් ගන්න. StudyMaster Start studying smarter, not harder. ආයුබෝවන් අපි නිතරම හිතනවානේ අනිත් අය අපේ මොන දේවල් වලටද කැමති කියලා. ඉතින් අපි අද ගෙනාව ටෙස්ට් එකෙන් ඔයාගේ ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්. වාට තියෙන්නේ මේ ප්‍රශ්නවලට උත්තර දීලා ඔයාට ලැබෙන තරු ගාන මතක තියාගන්න එක. ප්‍රශ්න අංක 1. ඔයා අලුත් අයෙක් ඉක්මනට යාළු වෙනවද? ඒ ඒක ඒ පුද්ගලයා අනුව වෙනස් වෙනවා. B. ඔව්. C. නෑ. ඇත්තටම නෑ. A නම් ලකුණු දෙකක්, B නම් එක ලකුණක්, C නම් ලකුණු තුනක් ලැබෙනවා. ප්‍රශ්න අංක 2. ගොඩක් සමීප මිතුරන් ඉන්නවද? A. මගේ හොඳම යාළුවා සහ තව එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. B. නෑ, එහෙම අය නෑ. C. ඔව් ටික දෙනෙක් ඉන්නවා. A නම් ලකුණු තුනක්, B නම් ලකුණු දෙකක්, C නම් එක ලකුණක් ලැබෙනවා. ප්‍රශ්න අංක 3. ඔබේ කණ්ඩායමේ ඔබ A සංසුන්ම කෙනා මම, B මට කණ්ඩායමක් නෑ, C ස්මාර්ට්ම කෙනා මම. A නම් ලකුණු එකක්, B නම් ලකුණු තුනක්, C නම් ලකුණු දෙකක් ලැබෙනවා. ප්‍රශ්න අංක 4. පාසලේදී අනිත් අය ඔයාව දැක්කේ. A. ඔයාට එයාලා ගොඩක් කැමති. B. ඔයා හොඳ කෙනෙක් විදියට. C. ඔයා තනියම ඉන්න කෙනෙක් විදියට. A නම් ලකුණු දෙකක්, B නම් එක ලකුණක්, C නම් ලකුණු තුනක් ලැබෙනවා. ප්‍රශ්න අංක 5. මේ අතරින් ඔයා කැමති? A නම් ලකුණු තුනක්, B නම් ලකුණු දෙකක්, C නම් ලකුණු එකක් ලැබෙනවා. ප්‍රශ්න අංක 6. මේ අතරින් ඔයා කැමති විෂය? A ඉතිහාසය, B භෞතික විද්‍යාව, C සාහිත්‍ය. A නම් එක ලකුණක්, B නම් ලකුණු තුනක්, C නම් ලකුණු දෙකක් ලැබෙනවා. ප්‍රශ්න අංක 7. ඔයා ගැන හොඳට විස්තර කරන්නේ A. මං කැමති විනෝදයෙන් ඉන්න, B. මට හොඳ හදවතක් තියෙනවා, C. මට දුකක් දැනෙනවා. A නම් ලකුණු දෙකක්, B නම් එක ලකුණක්, C නම් ලකුණු තුනක් ලැබෙනවා. ප්‍රශ්න අංක 8. ඔයාට දවසක තියෙන්න ඕනේ කියලා ඔයා හිතන්නේ? A නම් ලකුණු තුනක්, B නම් ලකුණු දෙකක්, C නම් එක ලකුණක් ලැබෙනවා. ප්‍රශ්න අංක 9. මේ අතරින් පහටක් තෝරන්න. A නම් එක ලකුණක්, B නම් ලකුණු තුනක්, C නම් ලකුණු දෙකක් ලැබෙනවා. ප්‍රශ්න අංක 10. ඔයා ඔයාට කැමතිද? A. ඔව් ගොඩක් කැමති, B. ඇත්තටම නැහැ, C. ගොඩක් දුරට කැමති. A නම් ලකුණු දෙකක්, B නම් එක ලකුණක්, C නම් ලකුණු තුනක් ලැබෙනවා. ඔලිවල් එක්සෑම් එකත් ළඟ ළඟම එනව නේද? ඒත් පොතක් අරන් පාඩම් කරන්න කම්මැලිද? StudyMaster Start studying smarter, not harder. හරි, අපි දැන් බලමු රිසල්ට් එක. ඔබට ලැබුණු මුළු ලකුණු ගණන 10 සිට 14 දක්වා අතර වැටෙනවා නම් සුබ පැතුම්. මිනිසුන් ඔබේ කරුණාවන්ත හදවත අවංකවම අගය කරනවා. අන් අය සමග සම්බන්ධ වීමට සහ අනුකම්පාව දැක්වීමට ඔබට ස්වාභාවික හැකියාවක් තියෙනවා. ඔබේ සැලකිලිමත් ස්වභාවය ඔබේ ක්‍රියාවන් තුළ බැබළෙනවා වගේම ඔබ බොහෝ විට ඔබ වටා සිටින අයට උපකාර කිරීමට ඔබේ මාර්ගයෙන් පිටතට යනවා. ඔබ දැනටමත් හොඳ පුද්ගලයෙක් වෙන්න පුළුවන් වගේම
ගුණාත්මක බලපෑමක් දිගටම කරගෙන යාමට මේ ඔබට හොඳ අවස්ථාවක්. ඊටත් වඩා යහපත් ක්‍රියා කිරීමට උත්සාහ කර ඔබ යන යන තැන කරුණාව පතුරවන්න. මතක තියාගන්න, කුඩා කරුණාවන්ත ක්‍රියා මිනිසුන්ගේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන්. අපූරු කාර්ය දිගටම කරගෙන යන්න සහ ඔබ පුදුමාකාර පුද්ගලයා ලෙස දිගටම සිටින්න. ඔබට ලැබුණු මුළු ලකුණු සංඛ්‍යාව 15ත් 19ත් අතරනම් සුබ පැතුම්. බොහෝ දෙනෙකුට කුතුහලයේ ධනවන සහ ප්‍රීතිය ගෙන දෙන අද්විතීය පෞෂ්‍යයක් ඔබට තියෙනවා. ඔබේ පෞද්ගලිකත්වය ඔබව වෙන් කරන අතර අනික් අය ඔබේ අව්‍යජ ස්වභාවයට ඇදී යනවා. සමූහයාකින් ඔබව කැපී පෙනෙන ගුණාංග ඔබ සතුව ඇති අතර මිනිසුන් ඔබේ අව්‍යජ භාවය අගය කරනවා. ඔබ කවුද සහ ඔබව විශේෂ කරන්නේ කුමක්ද යන්න ගැන මෙනෙහි කිරීමට කාලය ගන්න. ඔබේ සමස්ත චමත්කාරය සඳහා ආයකවන බැවින් ඔබේ විචක්ෂණ භාවය සහ ශක්තියෙන් වැළඳ ගන්න. ඔබට ආදරය කිරීමට සහ සම්පූර්ණයෙන්ම පිළිගැනීමට මතක තියා ගන්න. ඔබේ සුවිශේෂත්වය සමරන්න, ලෝකයට දැකීමට ඒ දීප්තිමත් ලෙස පැවලෙන්න. ඔබේ ලකුණු 20 සිට 24 දක්වා අතර වැටෙනවා නම් ඔබටත් සුබ පැතුම්. ඔබේ සුවිශේෂී අනන්‍ය භාවය සහ ධනාත්මක ආකල්පය බොහෝ දෙනා පැසසුමට ලක් වෙනවා. ඔබේ බෝවන ශක්තියට සහ ජීවිතය පිළිබඳව සුබවාදී දැක්මට මිනිසුන් ස්වභාවයෙන්ම ඇදී යනවා. දේවල් වල දීප්තිමත් පැත දැකීමට සහ ධනාත්මක මානසිකත්වයක් පවත්වා ගැනීමට ඔබට ඇති හැකියාව ඇත්තෙන්ම විශිෂ්ටයි. ඔබ වටා සිටින අයව නගා සිටුවීමට සහ ඔවුන්ට හොඳ හැඟීමක් ඇති කිරීමට ඔබට ක්‍රමයක් තියෙනවා. ජීවිතය සඳහා ඔබේ උද්‍යෝගය බෝ වෙනවා. ඔබේ ධනාත්මක ගුණාංග වැළඳගෙන ඔබ යන ඕනෑම තැනක ප්‍රීතිය පතුරවන්න. ඔබේ ආකල්පය බෝ වෙනවා වගේම එය ඔබව සැබවින්ම විශේෂ කරන දෙයක් වෙනවා. අවසාන වශයෙන් ඔබේ ලකුණු 25 සිට 34ට වැටෙනවා නම් ඔබටත් සුබ පැතුම්. ඔබ අවට සිටින අයගේ සිත ඇදගන්නා විශිෂ්ට බුද්ධියක් ඔබ සතුව තියෙනවා. ඔබේ දැනුම, අදහස සහ බුද්ධිමේ කටයුතු ගැන මිනිසුන් අවංකවම පැහැදිලා ඉන්නවා. ඔබේ බුද්ධිය සහ නිර්මාණශීලීත්වය ඉතා ඉහළින් සලකනු ලබනවා වගේම කොටුවෙන් පිටත සිටීමට ඔබට විශේෂ තෑග්ගක් තියෙනවා. ඕනෑම සංවාදයකට හෝ තත්වයකට තීක්ෂණ බුද්ධිය සහ සිතුවිලි අවසන ඉදිරි දර්ශන 10ක කිරීමට ඔබට ඇති හැකියාව ඇත්තෙන්ම අසාමාන්‍ය. දැනුම සඳහා ඔබේ පිපාසය පෝෂණය කර ඔබේ සිතිජය පුළුල් කරන්න. ඔබේ ලස්සන අදහස සහ ලෝකයේ පිළිබඳව පුළුල් අවබෝධය ඔබව සැබවින්ම සුවිශේෂී කරනවා. ඔබේ ප්‍රඥාව අන් අය සමග ගවේෂණය කිරීම, ඉගෙනීම සහ බෙදා ගැනීම දිගටම කරගෙන යන්න. ඔබ වැනි දීප්තිමත් මනසක් ලෝකයට අවශ්‍යයි. ඉතින් ඔයා අද දැනගත්තනේ ඔයාගේ මොන දේටද පිටත මිනිස්සු කැමති කියලා. ඉතින් මේ මොන දේටද කියලා වගේ මේ දේවල් හරි කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එකට click කරන්න යන්න අමතක කරන්න එපා. එහෙමනම් තව තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ආදරේ මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.